ජනාධිපති වරණය ලබන 21 වෙනිදා පැවැත්වීමට සියලු කටයුතු යොදා තිබෙනවා. ඒ සඳහා වන තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු අද ආරම්භ කෙරුණා. දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ මැතිවරණ කොමිෂන් සභා කාර්යාලවල පිහිටුවා ඇති තැපැල් ඡන්ද මධ්‍යස්ථානවලදී අද දිනේ ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා තිබුණා. අද තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමි වූයේ ජ්‍යෙෂ්ඨ සහ නියෝජ්‍ය පොලිස් ප්‍රතිකාර්යාල පොලිස් අධිකාරී සහ සහකාර පොලිස් අධිකාරී කාර්යාල පොලිස් ස්ථාන විශේෂකාර්ය බලකා කඳවුරු විශේෂ පොලිස් ඒකක සහ ප්‍රභු ආරක්ෂක කොට්ටාෂ යන ස්ථානවල සේවය කරන කාර්ය මණ්ඩලයටයි. තැපැල් ඡන්ද දායකයන් 35,631 දෙනෙක් සඳහා සුදුසුකම් සපුරා තියෙනවා. යම් කිසි ආකාරයකින් පොලිසියේ නිලධාරී මහත්මීන්ට අද දිනේ ඡන්දය ප්‍රකාශ කිරීමට නොලැබුණොත් එහි ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු 6 වෙනි දින කිරීම සඳහා අවස්ථාව සලසා තිබෙනවා. ඒ වගේම ඒ අවශ්‍ය සැලසුම් සකස් කරලා තියෙනවා. ඕනම ආපදාවක් තුල වුවත් මැතිවරණයේ පැවැත්වීමේ හැකියාව සහ ඒ පුහුණුව අදාළ නිලධාරීන්ට ලබා දීලා තියෙනවා. මහනුවර දිස්ත්‍රික්කයේ 55,797 දෙනෙකු තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටිනවා. ඡන්දදායකින් 38,882ක් සඳහා තැපැල් ඡන්ද නිකුත් කිරීම කරන සාර්ථක සිදු කෙරුවා. ඒ වගේම තමයි මාතර මැතිවරණ කාර්යාලය වෙත ඡන්ද අයදුම්පත් 32,553ක් ලැබිලා තිබුණා. එයින් 1,671ක් ප්‍රතික්ෂේප වුණා. නුවරලි දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දදායකින් 19,747ක් සුදුසුකම් ලබා තිබෙනවා. තැපැල් ඡන්ද මධ්‍යස්ථාන 200ක් නිලධාරීන් 80ක් සහ අදාළක වාහන යොදවලා තියෙනවා. තැපැල් ඡන්ද නිරීක්ෂණ කටයුතු වෙනුවෙන් පොලිසිය සහ ආරක්ෂක අංශ සහය ඇතුව අදාළ ඡන්ද මධ්‍යස්ථානවල ආරක්ෂක කටයුතු තර කරලා තියෙන නිසා නිදහස්ව සාධාරණව තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ අවස්ථාව රාජ්‍ය නිලධාරීන්ට මේ වෙනකොට සලසලා තියෙනවා. මේ අතර හෙට සහ අනිද්දා දිනවලදී ත්‍රිවිධ හමුදා කඳවුරු සහ සෙසු සියලුම රාජ්‍ය ආයතනවලදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සලසා තිබෙනවා. 4, 5 සහ 6 යන දිනයන්හිදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ සියලුම තැපැල් ඡන්ද හිමියන්ට ලබන 11 සහ 12 දිනවලදී තමාගේ සේවා ස්ථානීය පීඩ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමිවනවා. තැපැල් ඡන්ද අයදුම් කරුවන්ගේ 24,268ගේ අයදුම්පත් ප්‍රතික්ෂේප වී ඇති අතර ඒ අනුව මෙවර තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති සංඛ්‍යාව 712,319ක්. යම් ලෙසකින් ඔබට මේ දින තුන තුළදී තමන්ගේ ඡන්දය පාවිච්චි කරන හැකියාව ලැබෙනවා නම් තමන්ගේ සේවා ස්ථානය තුළදී ඔබට නැවත අවස්ථාව ලබා දෙනවා 11 සහ 12 කියන දින දෙක තුළදී. හැබැයි මේ 11 සහ 12 කියන දින දෙක තුළදී ඔබට ඡන්දය පාවිච්චි කරන සිදුවන්නේ ඔබගේ සේවා ස්ථානයේ ඔබගේ සහතිකලාරයේ ඉදිරියෙන් නොවේ. ඔබගේ කාර්යාලයේ පීඩ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අප විසින් පත් කරන ලබන සහකාර තේරීම් බාණ්ඩාරයක ඉදිරියේ තමයි ඔබගේ ඡන්දය සලකුණු කිරීමට සිදුවන්නේ. ඒ වගේම තමයි තැපැල් සලකුණු කරන අවස්ථාවේ කිසිදු වෙලාවක සේ ප්‍රදර්ශනය කිරීම ඔය ඡායාරූපගත කිරීම වැනි කාරණාවලින් වළකින ලෙසම ගෞරවයෙන් ලස්නවා. මේ අතර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම අද ආරම්භ කෙරුණා. දිවයින පුරා පිහිටි තැපැල් කාර්යාල මගින් ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම සිදු කෙරුණා.